කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් කුරුකල පුදුබිමේ සතියක් පුරා පැවති රාජ්‍යවසක් උළෙල අතපස් වරුවේනිමාවට පත් වුණා පුදුබිමේ ඉදිකිරුණු අභිනව ධාතු මන්දිරයේ බුද්ධ පූජා පින්කම බැති ගී ගායනා ඇතුළු වැඩසටහන් රසක්ද අද පැවති අතර යුද හමුදා ප්‍රති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද නිමාස්ථානට එක්ව සිටියා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතාට විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම ලබන ජුනි 25 වනදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද නියම කළා. ඒ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් එහි මුදල් අවභාවිත කළේයි දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති දෙන්නකෝන් මහතා විසින් කබ්‍රල් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබු පැමිණිල්ල අද විභාගයට ගත් අවස්ථාවේදී දෙහිඅත්ත කන්ද ඉන්දන පිරුම් හලේ රාජකාරී නියතු පොතුවිල් සෙන්නගම යුද හමුදා කඳුරට අනුයුක්තව සේවය කළ සෙබලකු සිය ගිනියාවින්ම වෙඩි තබාගෙන ඊයේ රාත්‍රියේ දිවිහාන කරගෙන තිබෙනවා මෙලෙස මීගොස් ඇත්තේ කෑගල්ල උඳුකොට ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සෙබලෙක් මස්කලි නගරයේ නාට්‍යමය රැකියාව ඉදිරිත පුද්ගලයෙකු අඩ නිර්වත් කර පහර දී එය ජංගම දුරකථනයෙන් පටිගත කර Facebook සමාජ මාධ්‍යවලට එක් කිරීමේ චෝදනාවත සිව් දෙනෙකු මස්කලි පොලිසිය විසින් අදාතන ගොඩ ගැනුණා. ඔවුන් හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.